channel. Curly hair set karana video gana video ekak. Idin mita kalinuth mama curly hair set karana video hemata hair care routines dammama wala godak aasa una ewata. Idin e hinda mama hituwa ada video ek hair care routine ekak karanna visheshayen hair ek set karana video gana karanna. Mokada man godak dawasekin ada video ekak karana nisa. Ada video ekin man specially aragena ewilla thiyenne spa Ceylon brand eke products tunak pawichchi karala kohomada mama konde set karanne kiyala. Lankawa godak famous e wage godak kattike trust ekak dina gatha product ekak thamai spa Ceylon kiyanne. Ethin high quality products thiyena nisa mamath personally godak kamathi spa Ceylon eke products walata. Ada video ekin mama konde mama shampoo karana vidhiya conditioner karana vidhiya ita passe konde set karanna mama pawichchi karana mist ekak mama pawichchi karana vidhiya ඔයාලට demonstration එකක් අරගෙන ඇවිල්ලා තියෙනවා. ඉතින් මම හිතනවා ඔයාලා මේ වීඩියෝ එකට කැමති වෙයි කියලා. කලින් කිව්වා වගේ මම අද පාවිච්චි කරන්නේ spa Ceylon එකේ ඉන්න Neroli Jasmine range එකේ ඉන්න shampoo එක, conditioner එක, ඒත් එක්කම යාගේ hair oil mist එක. දෙකක් පාරම curls තමයි අද මම wash කරන්නේ. ඉතින් කොണ്ട് wash කරන්න මම පාවිච්චි කරන්නේ Neroli Jasmine කියන range එකේ ඉන්න shampoo එක. ඉතින් shampoo එක පාවිච්චි කරන්නේ සාමාන්‍ය sachet packet එකක තියෙන ප්‍රමාණය වගේ තමයි. කොണ്ട് length එකට පාවිච්චි කරන්නේ scalp එකට විතරක් apply කරලා massage කරලා scalp එක clean කරන්න මම shampoo එක use කරනවා. Instead of mine, yeah, about to turn this franchise around on a dime, man. It's all about finding your right thing. මේ විදිහට කොണ്ട് wash කරලා ඉවරුණාට පස්සේ මම කොണ്ട് වතුර ටිකක් අයින් කරලා මම ඊළඟ ස්ටෙප් එක විදිහට conditioner එක පාවිච්චි කරනවා. ඉතින් එකම range එකේ Neroli Jasmine range එකේ conditioner එක තමයි මම අද දවසට මම conditioner එක විදිහට පාවිච්චි කරන්නේ. කන්ඩිෂන් එක යූස් කරනකොට ස්කැල්ප් එකේ ගෑවෙන්නේ නැති වෙන විදිහට තමයි පාවිච්චි කරන්නේ මොකද ස්කැල්ප් එකේ ගෑවුණොත් ඩැන්ඩ්‍රෆ් වෙන්න බලන නිසා. ඉතින් කන්ඩිෂන් එක ගාගෙන ඉන්න අතරෙදිම තමයි කොණ්ඩෙ ගැට තියෙනවා නම් ගැට අයින් කරගන්නේ. ඉතින් මම පර්සනලි ගැට අයින් කරන්න මගේ කොණ්ඩෙ පීඩ ගන්න මම පාවිච්චි කරන ටිකක් දැති ඈත් විච පනාවක්. මොකද ඒකෙන් ගොඩක් කොණ්ඩෙ ඩැමේජ් නොවි කොණ්ඩෙ පීඩ ගන්න පුළුවන්. ඉතින් කොණ්ඩෙ යටින් ඉඳන් උඩට හැමින් සැරේ වා කොණ්ඩෙ තියෙන ගැට ටික අයින් කරගන්න පුළුවන්. ඒ විදිහට කන්ඩිෂනර් එක wash off කරනවා. ඉතින් කන්ඩිෂනර් එක කොණ්ඩේ අයින් කරනකොට ඔක්කොම හොදලා අරින්නේ නැහැ. ටිකක් කොණ්ඩේ ඉතුරු වෙන විදිහට තමයි wash කරන්න ඕනේ කොණ්ඩේ. ඉතින් ඊට පස්සේ මම කොණ්ඩේ විනාඩි 5ක් විතර මයික්‍රෝ ෆයිබර් ටවල් එකකින් චුට්ටක් ගැට ගහලා තියෙනවා වතුර ටිකක් අයින් වෙන්න. ඊයේ සාමාන්‍යයෙන් අපි ඇඟ පිහදන් ගන්න ටවල් එකකින් කොණ්ඩේ පිහදාන්නේ නැහැ. මොකද එතකොට කොණ්ඩේ ටික ෆ්‍රීසි වෙන්න බලන නිසා. ඔයාගා මයික්‍රෝ ෆයිබර් ටවල් එකක් නැත්නම් ඔයාට ටී-ෂර්ට් එකක් වගේ ටිකක් සිනිඳු රෙද්දක් පාවිච්චි කරන්න පුළුවන් කොණ්ඩේ චුට්ටක් ටික වෙලාවක් මයික්‍රෝ ෆයිබර් ටවල් එකෙන් කොණ්ඩේ ගැට ගහලා තිබුණ නිසා කොණ්ඩේ වැඩිපුර තිබිච්ච වතුර දැන් අයින් වෙලා. ඉතින් ඒ වෙලාවට තමයි මම මේ හෙයා ස්ප්‍රේ එක පාවිච්චි කරන්නේ. ඒක ඇප්ලයි කළේලා මේ විදිහට කොණ්ඩේ ටිකක් අතින් ස්ක්‍රැච් කරනවා නැචරල් කර්ල්ස් ෆෝම් වෙන්න. මේ ප්‍රොඩක්ට්ස් යූස් කරලා කොණ්ඩේ සෙට් කරන්න කලින් සහ කොණ්ඩේ සෙට් කරලා පස්සේ තියෙන විදිහ තමයි මේ පේන්නේ. මේ hair oil mist එක ගැන කියනකොට මේක ටිකක් අර oil කියන වචන තිබ්බට මේක පොඩ්ඩක්වත් oily නෑ. ඉතින් මේ වෙලාවෙත් මම ඒක ස්ප්‍රේ කරලා තියෙන්නේ කොණ්ඩේ චුට්ටක්වත් oily නෑ. ඒක ගෑවට පස්සේ හරි සුවඳයි කොණ්ඩේ. ඉතින් ඒ කියන්නේ අර ඕනට වනා සුවඳක් නැහැ. ටිකක් අර බෙහෙත් සුවඳ වගේත් නැහැ. තෙල් සුවඳක් කියන්නේත් නැහැ. හරිම calming smell එකක් තමයි තියෙන්නේ. හරිම calming fragrance එකක් තියෙන්නේ. මේක ඉතින් මේක කොණ්ඩේ ගෑවම ටිකක් කොණ්ඩේ ෆ්‍රීසි වෙන්න බලන ගතිය අඩුයි. ඉතින් සාමාන්‍යයෙන් day to day කියන්නේ විශේෂ ගමනක් යන්න නැත්නම් ගොඩක් curly hair creams ගන්න එහෙම ගොඩක් යනවා අඩුයි. ඉතින් මම personally ගොඩක් special කෝ හරියන්නේ නැත්නම් day to day කොණ්ඩේ wash කරන දවසට මම curly hair creams ඒ වගේම leave-in conditioners ඒ වගේම මොකුත් පාවිච්චි කරන්නේ නැහැ. මේ වගේ පොඩි mist එකක් පාවිච්චි කරනවා. මොකද එහෙම පාවිච්චි කරේ නැති වුණාම කොණ්ඩේ ටිකක් ෆ්‍රීසි වෙන්න බලන නිසා මම gedare idi කොණ්ඩේ wash කරත් කොණ්ඩේ ලස්සන තියාගන්න කැමති නම් ඔයාලට මේ වගේ mist එකක් පාවිච්චි කරන්න බලන්න. ඉතින් මම personally always suggest කරන්න කැමති මේ product එක try කරලා බලන්න. මොකද මම ගොඩක් කැමතියි. මොකද මේක oily වෙන්නේත් නැහැ. ඒ වගේම ගොඩක් too heavy product එකකුත් නෙමෙයි නිසා ඉතින් මේ විදිහට තමයි මම shampoo එකයි conditioner එකයි ඒ වගේම hair oil mist එකයි පාවිච්චි කරන්නේ කොණ්ඩේ wash කරන්නේ. ඒව තමයි මම අද අරගෙන ආවේ හරිම quick video එකක්. ඉතින් thank you so much මගේ video එක බලලා මම ගොඩක් දවසකින් අද video එකක් අරගෙන ආවේ ඔයාලට. ඉතින් මම හිතනවා ඔයාලා මේ video එකට කැමති වෙන්න ඇති කියලා. ඒ වගේම ඔයාලා බලන්න කැමති content තියෙනවා නම් මට පල්ලෙහාට comment එකක් එවන්න. එතකොට මට ඒව කරන්න පුළුවන්. මට ඒව try කරලා බලන්න පුළුවන්. ඉතින් මම හිතනවා ඔයාලා video එකට කැමති වෙන්න ඇති කියලා. video එකට කැමති වුණා නම් මගේ channel එක subscribe කරන්න.